අද පුතේ අපි අද දෙවෙනි ප්‍රශ්න පත්‍රයකට තමයි යන්නේ මේක අංක දෙක පත්‍රයේ දෙක කොටස අපි බලමු මොන විදිය ප්‍රශ්න ටිකක් අද අපිට ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ කියලා කවියක් තියෙනවද නේද ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ පොතින් පොතට පියඹා යමි හරි සැහැල්ලුවේ තාත්තගේ කොටු කමිසයේ උඩ සාක්කුවේ බරාඩු වෙනවා දැක්කම ඇති කියා හිතේ ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇති පොතින් පොතට මන් ගිය දුර දුටු කෙනෙක් නැති කවි රචනා කතා ගීත ලියු කොළ ගොඩේ නමක් නැතත් කියවූ පොත් මතකේ ඇති මොන පොත් කියවීම ගැන පොත් කුරුල්ල කියන කවි පන්තියෙන් ගත්ත කොටසක් තමයි අපිට කියන්නේ අපිට කියන උඩ කවි කියවන්න කවි පෙළ ඇසුරෙන් පමණක් පිළිතුරු සපයන්න කවි පෙළ ඇසුරෙන් පමණක් කියලා කතාවකුත් අපිට කියන්නේ කවිවල සඳහන් පුද්ගලයා පොත් සාප්පුවට ගියේ කවර කාලයකද අපිට හම්බ වෙනවා පළවෙනි කවියෙන්න නිවාඩු කාලේ කියලා නෑ ඉස්කෝලේ නිවාඩුවට මෙහෙමයි අය අහගමු අය අහගන්න අහගමුකෝ අහගෙන හුද්දට අහගෙන ඉන්න මොකද වෙන්නේ කියලා පුතේ දැන් මෙතන කියනවා කවිපල ඇසුරෙන් පමණක් මේ කතාවක් තියෙනවා මේක මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මම පැහැදිලි කරන්නේ ගෙඩි පිටින්ම උත්තරේ හොයලා ලියන්න අවශ්‍ය තැන්වලදී චූටි චූටි වෙනස්කම් කරගන්න කවිවල සඳහන් පුද්ගලයා පොත් සාප්පුවට ගියේ කවර කාලයකද මේ තියෙනවනේ ඉස්කෝලේ නිවාඩුවට කියලා පැහැදිලි උත්තරේ ගන්න පුළුවන් ගෙඩි පිටින් මෙතන තරම් තියන්න පුළුවන් උත්තරේ එහෙනම් ආපව නිවාඩු කාලෙවත් ඉස්කෝලේ නිවාඩු කාලෙවත් ආයෙ මේ කැලි බැලි එකතු කරන්න බෑ කවර කාලයකද ඉස්කෝලේ නිවාඩුවට සර් යන් ලකුණු ගියේද එකයි පළවෙනි ඡේදෙ ලකුණු එක ගන්න යන්නේ ඉස්කෝලේ නේද ඉස්කෝලේ නිවාඩුවට පැහැදිලි ඇති මං කියන එක. මොකද වෙන උත්තර මේකෙන් මට ගලප ගන්න බෑ. මේක පැහැදිලිව ගැලපෙනවා. ඉස්කෝලේ නිවාඩු කවර කාලයකද ඉස්කෝලේ නිවාඩුවට. ඇතෙක් බරට ලැබුණු තෑගි. ඇතෙක් බරට ලැබුණු තෑගි පොත් ගොඩක්. එහෙනම් මොනවාද ඇතෙක් බරට ලැබුණු තෑගි වෙන්නේ? සර් පොත් ගොඩක්. පොත් ගොඩක් කියන්න. එකක් පොත් තව එකක් එහෙම නැත්නම් පොත් ගොඩක් ඇතෙක් බරට ලැබුණු ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතෙක් බරට ලැබුණු තෑගි මොනවාද වඩා හොඳයි පොත් ගොඩක් පොත් කිව්වත් ගැටලුවක් එන්නේ නැහැ එතන ගොඩක් නැත්තම් පොත් කියලා කියන්න පුළුවන් කොළ ගොඩක ලියා තිබුණේ මොනවාද මෙතින් කවි රචනා කතා ගීත එතන වඩා හොඳයි මේක මේ විදිහටම පාවිච්චි කරා නම් එනතත් තැලපිලි කමක් නැහැ වඩා හොඳයි තියෙන විදිහටම නේද මේකම පාවිච්චි කරා නම් හැබැයි ඔය උත්තර හතරම ලියන්න වෙනවා කවි රචනා කතා ගීත කියලා ලියන්න වෙනවා කවි රචනා කතා ගීත කොළ ගොඩක ලියා තිබුණේ මොනවද කවි රචනා කතා ගීත පොත යන්නට යෙදුන බහුවචන නාම පදේ පොත වෙනුවට තියෙන්නේ මොකද්ද මේකේ පොත වෙනුවට දිනවා බහුවචනේ පොත් කියලා කවිවල සඳහන් වර්තමාන කාල ඒකවචන ක්‍රියාපදයක් වර්තමාන කාල ඒකවචන ක්‍රියාපදයක් එකක් මට හම් වෙනවා යමි තව තියෙනවද දන්නේ බලමු අපි යමි කියලා එකක් අහු වෙනවා ඒක තමයි තියෙන්නේ වෙන අපිට මේ
එකවචන බහුවචන වෙන් කරන්න පුළුවන් ක්‍රියාපද පේන්නේ නැහැ වෙන යමි. ඇති ඉතින්. තලියු. ලියු කියන එක පුතේ මට කියන්න බෑනේ එකවචනද බහුවචනද කියලා. යමි. යමි කියන එක නම් මී වලින් අවසන් වෙද්දී මම නම් මී වලින්නේ. ඒක පැහැදිලිව කියන්න පුළුවන් එක එකවචන කියලා. යමි. විශාල ප්‍රමාණයක්. මොකක් තියෙන මේකේ? गोडाक ඇතෙක් බරට තියෙන්නේ ඇතෙක් බරට ලකුණු එක ගානේ දාමු ගැටලු දිනව නම් ඔන්න අහමු ඇතෙක් බරට හරි එක ලකුණයි විරාම ලකුණට කියන්නේ මේක ඉතා වැදගත් විරාම ලකුණු නැවත නැවත මේ පාඩම් බලා ගන්න එක තමයි අවශ්‍ය වෙන්නේ කුඩා කාලයේ ගමේ දුටු බලිතොවිල් ජන ක්‍රීඩා බලිතොවිල් එක කාණ්ඩයක් ජන ක්‍රීඩා විශේෂ උත්සව සිදුවීම් හා චරිත සියල්ල ඇය තවත් අපූර්වවට සිටින්නවා ගත්තාය හරි අපි යම් පොතට පාඩමත් එක්ක නිකන් මේක බලමුකෝ සීනමෙව සිත්තරී පාඩමෙන් මොන මම ඒකේ ටික ගත්තා පොතේ කුඩා කාලයේදී ගමේ දුටු බලිතොවිල් එතකොට බලිතොවිල් කියන්නේ එක කාණ්ඩයක් හින්දා එතන කොමාවක් එදුවා ජන ක්‍රීඩා තව එකක් කාණ්ඩයක් එදුවා විශේෂ උත්සව ආයතන තව කොමාවක් එදিলা තියෙනවා මම අතන දෙන්නේ නැහැ සිදුවීම් මහ චරිත ඇය තවත් අපූර්වට සිතින් මවා ගත්තාය අගතිත එනේ මම පොතත් එකම ගත්තා එහෙනම් අතන මේ මිත්‍රත් කොමාවක් එදින්න වෙනවා එකම වර්ගයේ වචන වින් කරද්දී කොමාව දැන් මේ මේ විරාම ලක්ෂණ සතහන් ටික වෙන වෙනම ඉගෙන ගන්න වෙනවා මතක තියාබා ගන්න වෙනවා ඒවා ප්‍රායෝගික පොත්පත්සේ දෙන ඒවා තමයි මේ උදාහරණයෙන් මම පුතෙන්ම ගත්තේ ඒතර ඒවා පොඩ්ඩක් බලා ගන්න වෙනවා බලාගෙන ඒ ආකාරයෙන් විරාම ලක්ෂණ දාන්න වෙනවා ඒතර වැඩේ තියෙන අපිට එක ලකුණයි දෙන්නේ ඒ ලකුණට ගොඩක් දේවල් ලියන්න වෙලා තියෙනවා එතකොට හැබැයි ගොඩක් දේවල් ලියන්න උනාට අපි අවබෝධය තියෙනවා නම් ගොඩක් දේවල් ටික ලියාන යන්න පුළුවන් බලිතෝල් කියන්නේ එක කාණ්ඩයක් ඊනාට ජන ක්‍රීඩා තව කාණ්ඩයක් විශේෂ උත්සව සිදුවීම් විශේෂ උත්සව එකක් සිදුවීම් තව එකක්. එතන හාය දෙවෙන එතන දන්නේ නෑ. අගතිත ඉන්න ඕනේ. මෙන්න මේ ටික තමයි. මොකද වෙන කතා කරන භාෂාවෙ මුකුත් ඒව නෑ. මේ හතරම හරියට තියෙනවා නම් ඔයාලට ලකුණු දාගන්න පුළුවන්. විරාම ලක්ෂණ හරියට දාමු මම දකින්න විරාම ලක්ෂණ බොහෝ වෙලාවට විරාම ලක්ෂණේ ලකුණු ප්‍රමාණය අඩුයි ළමයි. ඒක වෙන් හරි වරද්ද ගන්න කතාවක් තියෙනවා. ඒක නැති කරගමු අවබෝධයෙන් පාඩමත් එක තමයි යන්නේ. පළවෙනි වාර උගන්වන්නේ පාඩම. දැන් ඉගෙනගෙන ඉන්න විරාම ලක්ෂණ ගැන ආයෙත් පහවස්තර දින නැවත ඉගෙන ගනීවි. හරියට වැඩේ කරමු. ඉරියන් දින කියන්නේ ක්‍රියාපද යටින් සමනලයා මල් සමනලයා එක වචන එකයි කොට ඊයෝ දන්නනේ. බොයි. මම ගෙදර මම නම් මීවලි. මම ගෙදර යමි. ඉරි ගහලා තියෙනුන් ලියන්න බෑ ඉරියන් දින කියලා. ලකුණු එක ගන්න දෙකක් තියෙනවා. नाम पद निवेदी वरहंतुलिन तोरा हिस्तन मतलब द्रव्य नाम पद याकर सरल विलायन द्रव्य नाम पदे पुआत्पत मेतन पुआत्पत इन्नोनी सत्त नाम पदे किकिली मेतन इन्नोनी
පුද්ගල නාම පදේ මිතුරිය මෙතනට එන්න ඕනේ. ඊළඟට ස්ථාන නාම පදේ කෝවිල මෙතනට එන්න ඕනේ. හතර නිවැරදිව තියෙනවා ලකුණු එක ගන්න තියෙනවා. ගණක එකකට එක ගන්න ලකුණු දීලා තියෙනවා. මම යාකල වෙන්නේ ඔයාලා හිතන මත ලියලා තියෙනුනේ අකුරු නිවැරදිව. සුදුසු වචනය යොදා ස්ථාන පුරවන්න මඩේ හිටවපු මොකද්ද පුතේ ඉන්න වගේ ඉන්න මොකද්ද ඒකේ තේරුම ඉන්න වගේ ඉන්න වගේ එක තීරණයක නැසිතීම එක තීරණයක නැසිතීම කියන්නේ තීරණයක නැසිතීම කවුරුහරි කෙනෙක් මොකක් හරි කිව්වම යා කියන එක විශ්වාස කරනවා තව කෙනෙක් කියනවා ඊට විරුද්ධ එකක් කොම ඒකත් විශ්වාස කරනවා එහෙම එහෙම කියන කෙනාගේ පැත්තට නැඹුරු වෙනවා නම් එක තීරණයක නැත්තම් මඩේ හිටවපු ඉන්න වගේ අපි මේක පැහැදිලි කරගත්තනේ පාඩමත් එක්ක මඩේ හිටවපු ඉන්න වගේ එක ලකුණයි මෙම වැකිය ලේඛනවහරදී වෙන්නේ වැකි ඒ ආකාරයෙන්ම ලියනවා හැබැයි අගය පද ක්‍රියාපදේ වෙනස් වෙනවා ඒක නෙවෙන්නේ එහෙනම් හැබැයි තව එකක් දුයිපුදේ මේක මතක තියාගන්න මේක මෙහෙම නැත්තම් ලකුණු ගන්නම් බෑ උදේම කියද්දි මම යන්නේ ඇත්තලා තියෙන අනිවාර්යෙන්ම ඕව දකින්න ඕන සමහර ළමයි ඔබ දකින්නේ උදේම කියද්දි එක ළඟම ලියවන එක බැරදී ඇඩ් කරපු වචනයක්නේ ඒවා අනිවාර්යෙන්ම වෙන්න ඕනේ අපි උදේම පාසල් යනවා දැන් කරන එකක් වර්තමානයේ යනවා එහෙනම් අපි යමු වලින් යන්න අගතිතත් එක්කම යමු තියෙනවා අපි උදේම පාසල් යමු අපි උදේම පාසල් යමු ඉනඟ වාක්‍ය සිනමෙ විසිතරාවි පාඩමෙන්සෙන් තමයි එතුමිය අපේ රටට කීර්තියක් අත්පත් කර දුන් නෑ එතුමිය අපේ රටට විශාල කීර්තියක් අත්පත් කර දුන් ලේඛිකාවකනේ එහෙම තමයි ගලප ගන්න වෙන්නේ එතුමිය අපේ රටට විශාල කීර්තිය කීර්තියක් අත්පත් කර දුන් ලේඛිකාවකි එතුමිය අපේ රට විශාල කීර්තියක් අත්පත් කර දුන් ලේඛිකාවකි. හරි මේක මේ විදිහට දී වෙලා තියෙනවා එක ලකුණක්. පියන් යටට නිවැරදි අක්ෂර විඤ්ඤාසය සහිත වචනය ජයග්‍රහණය මොකක්ද දෙන්නේ පළවෙනි එක මොකක්ද නීතිය ගණ නීතිය ගජ වෙනවා නෑ හරි මොකක්ද හේතුව පැහැදිලි කරන්නකෝ අර මේ රකරාංශේ තියෙන හින්දා උඩවස් වෙන්නේ නැහැ අන්න හරි ඒක තමයි කතාව රකාරාංශයේ යෙදෙනවා නම් රකාරාංශයට පසු යෙදෙන එක මූර්ධජ න වෙනවා මට තිබුණු ගැටලුවක් තමයි මිශ්‍රණය හරිද දැන් මිශ්‍රණය කියන වචනේ මම මෙතනින් කියන්නම් මට ගැටලුවක් තිබුණා ඇයි මිශ්‍රණයේ වචනේ මෙහෙම එන්නේ කියලා අර දැකලා තියෙනවා නම් මිශ්‍රණයේ වචනය තාලුජ සර්ට පස්සේ වාලා දන්නවනේ දැන් මෙතන තාලුජ ෂර්නි තාලුජ සර්ට පස්සේ දන්තර්ජ න නියදෙන්නේ මේක නියදෙන්නේ හැබැයි මිශ්‍රණයේ කියෙදී යෙදෙන්නේ පුතේ මෙහෙම මිශ්‍රණයේ මෙහෙම දැන් ලොකු ප්‍රශ්නයක් තාලුජිසට පස්සේ ඇයි මේ මුර්ධජ න යෙදලා තියෙන්නේ එතන ඊට වඩා ප්‍රබල වෙනවා රකාරාංශේ රකාරාංශේ ප්‍රබල වෙන හින්දා මෙතන නයන් මුර්ධජ වෙනවා ඒක නීති තියෙනවා පුතේ ඒ කියන්නේ සමා ඒ කියන්නේ අපිට හැම එකකටම නීති කල්ප ගන්න බෑ හැබැයි යම් යම් තැන්වල තියෙනවා තාලුජිසට පස්සේ නයන් දන්තජනේ මුර්ධජිසට පස්සේ නයන් මුර්ධජ එහෙම නීතියක් තියෙනවානේ
ඊට පස්සේ රයන්නට පස්සේ නෑනේ මුර්ධජය. හැබැයි ඒක ක්‍රියාපදයකදී නෑ. එහෙම තියෙනවා පොඩි පොඩි නීති තියෙනවා. ඒතර ලකාරාංශයකට පස්සේ නයන්නක් එනවා නම් ඒකත් මුර්ධජය නමයි. ඊනඟට දයන්නකට පස්සේ මේ නයන්න ඒකත් මුර්ධජය නම නේද? එන්ඩුව දයන්නට කලින් නේ පස්සේ නෙවෙයි එන්ඩුව. එන්ඩුව රන්ඩුව කෙන්ඩිය මණ්ඩිය දයන්නට කලින්. දයන්නට කලින් නයන්න මුර්ධජයත් වෙනවා. එහෙම නීති කීපයක් තියෙනවා. ඒ අනුව මෙතන රකාරාංශයත් එක්ක තියෙන හින්දා මුර්ධජය වෙනවා. අංක එක තමයි පිළිතුරේ ඉන්නේ. ප්‍රශ්න යන්නට යෙදෙන විරුද්ධාර්ථ පදය. පිළිතුරු. හැබැයි පිළිතුරු ලයන මුර්ධජය. පිළිතුරු. ප්‍රශ්න පිළිතුරු. අවු යන ශබ්දයේ අකුරට යෙදෙන්නේ පහත කවර පිල්ලම් වර්ගයේ මගින් දැයි සොයා යතේ. අවු කියන්නේ කොම්බුව හා ගයනු කිත්ත. එතන මෙතන අවු ශබ්දේ වුණාට කොම්බුවක් ඉස්සරහා පේන්න පුළුවන් සර්. කියන්න පුතේ. මේ අරකට 9 වෙනි ප්‍රශ්නට උත්තර කියලා ලිව්වත් හරිද? සාමාන්‍යයෙන් අපි උත්තර කියලා කියනවා හරි දාමු. හැබැයි මම ඒ උත්තරේ ඉච්චර පිළිගන්නේ නැහැ. ඒක වෙයි දන්නවද? වාර්ෂික සිලබස් එකේ උගන්වන පොතේ ප්‍රශ්න පිළිතුරු කියලා. අර වලස් සාමිගේ පාඩමේ කියනවනේ. වලස් මල්ලි පිළිතුරු එච්චර හරියට වුණාවෙන් නෙවෙයි ලියන්නේ කියලානේ. එහෙනම් මේ උත්තර ගැටලුවක් නෑ. උත්තරේ බෑ. එහෙනම් ප්‍රශ්න නම් උත්තර. කතා කරන භාෂාවේ වගේ වචනයක් නිකන් දැනෙනවා එහෙම එක. ඒ හින්දා ඔයා ලියන්න උත්සාහ කරන හරි දාගන්න. ලියන්න උත්සාහ කරන මෙතනින් පස්සේ පිළිතුරු කියන වචන ලියන්න උත්සාහ කරන්න. මොකද අපිට දීපු වචනයක් තියෙනවානේ. එහෙම ගැටලුවක් වෙන්න පුළුවන් හින්දා. හරි ගැටලුවක් නෑ. උත්තර කියන එක ගැලපෙනවා. එනකට අපි පිළිතුරු කියන එක ලියමු. තෑගි අතන කොම්බෝ අහගෙන ගිත්ත මතකයන් ගැට. තෑගි භෝග. තෑගි භෝග. තෑගි භෝග. ෆ්ලවර්ස් කියලා කියනවා අපි. මල් වලට. ෆ්ලවර්ස් මල්. මල්. මල් නෙවෙයි මල්. එනට නෝස් කියනවා. නහය. නහය නාසය. නහය නාසය කියන්නේ කියවෙන විදිහට ගැටලුවක් නෑ. අදහස ඕනේ. පිහියට අපි කියනවා කින් නයිෆ් 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 අකුරු කියමු KNIFE වඳුරට අපි කියනවා මංගි මංකි. ඔයා ජීවත් වෙන්නේ කොහෙද? අදා ස්කෝල් පන්ති දිහා බලන්නේ. Where do you live? කොහෙද? where do you live? ඔයාගේ වයස කීයද? How old are you? මාමි යන දෙමළ වචනේ අර්ථය සිංහලෙන් මොකද පුතේ මාමි කියන්නේ? ආයු නැන්දා. 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 මාමි කියන්නේ නැන්දා. නැන්දා සර්. මාමි කියන්නේ නැන්දා. එළියට යන්නද?
මොකද එන්නේ එළියට යන්නේ එළියේ පොහනහම පොහනහම වේලියේ පොහලාම එළියේ පොහ වේලියේ වේලියේ පො වේලියේ පොහලාම වෙලියේ පොවලාම එළියට යන්නද මොකද පුතේ එළියේ මෙතන හල් වෙනවද ඔව් අවුස හල් වෙන්නේ නැහැ හරි නිශ්ශබ්දව අපි ඔක බලමු මොකද වෙන්නේ කියලා අහු නිශ්ශබ්ද වෙන මම මේ දුරක් පොත ගන්න හරි मम नान वेलिये पोहलामा मामा एलिये टे अन्नदे नान वेलिये इधर वेलिये ने वेलिये बिन्नो ने एक इधर ले आगाने बिन्नो अगर इधर बैठे थे इन्होना मैं वैगरह दब आगाने बिन्नो कमाक नहीं देंगा पिटी क्या करता ना कामुना मैं कह हरी टे बना गा देना आपे प्रश्न यहाँ ने एलिये टे अन्नदे वेलिये पोहलामा අපි යන් ගණන් ටිකට 199 සංඛ්‍යාවට පසු සංඛ්‍යාව අකුරෙන් පසු ඉතා සරලයි හැබැයි මෙතන 200 යන දෙකක් අනිවාර්යෙන්ම තියෙන 200 කියලා කියන්නේ 200 ඒක බලන්න 199 ට පසු සංඛ්‍යාවයි අපෙන් අකුරෙන් 200 දකුණු දෙකයි 347 යන සංඛ්‍යාවේ 3 ඉලක්කමින් දැක්වෙන අගය නිරූපණය යන අගය තමයි කියන්නේ 3 ඉලක්කමින් කීයද පුතේ නිරූපණය වෙන්නේ 306 ස්ථානයක් කිව්වා සිය ස්ථානයේ නිවේද පුතේ සිය ස්ථානය කියන්නේ 3 ඉලක්කම පිහිටි ස්ථානය 3 ඉලක්කමින් නිරූපණය යන අගය 300 3 ඉලක්කමේ ස්ථානීය අගය කීයද निरूपण उत्तरे तुंसी अकुरी देखा तुंसी පහත් සංඛ්‍යා අනුපිළිවෙලින් කියන ආරෝහණ පිළිවෙලට 108 447 147 එමෙනි 311 ලකුණු දෙකයි අවුරුද්දේ 7 වන මාසය මොකද පුතේ जूली जूली दीर्घ पापिले जूली මේකට ආව 34
ළමයාගේ වම් මත පැත්ත හොඳට මතක තියාගන්න. ළමයාගේ වම් මත පැත්තෙන් තියෙන්නේ මොකද්ද? මොකද්ද? ගස. අපි පැත්ත මාරු කරලා බලන්න ඕනේ කියන කතාව හොඳට මතක තියාගන්න. නැත්නම් අත් දෙක මාරු කරන්න. නැත්නම් පේපරේ අපි නේද අර අපේ පැත්තට තියලා බලන්න. ගස. ළමයාගේ වම් මත පැත්තෙන් ගස. ළමයාගේ දකුණු අත පැත්තෙන් නිවස නැත්නම් ගෙදර. නිවසේම නැත්තම් ගෙදර. ලකුණු හතරක් දීලා තියෙනවා. පටලව ගන්න එපා දෙක. ළමයා ඉන්නේ අපිට විරුද්ධ දිශාවට. පටලව ගන්න එපා. ගෙදර කියලා ලියන්න පුළුවන්. ඒක ගැලුවන්නේ. ඍජු කෝණ ආසාකාර ප්‍රතිපමණක් ඇති ඝන වස්තුව. එතන පොඩි ගැටලුවක් තියෙනවා. පුතේ ඝනකාභයේක සමහර වෙලාවට ඍජු කෝණාසාකාර පැති නෙමෙයි සමහර ඝනකාභවල සමචතුරස්‍රාකාර තියෙන්න පුළුවන්. එහෙමකුත් තියෙනවා. උත්තරේ මේක වෙන එකක් කොහොමත් නැහැ. උත්තරේ ඝනකාභය. හැබැයි අකුරු නිවැරදි වෙන්න ඕනේ. ඝනකාභය. ඍජු කෝණාශ්‍රය බැරිද සර්? ඍජු කෝණාශ්‍රය ඍජු කෝණාසාකාර ප්‍රතිපමණක් ඇති ඝන වස්තු ඍජු කෝණාශ්‍රය වෙන්නේ කොහොමද පුතේ? ඍජු කෝණාශ්‍රය හැඩතලයක් නේ. ඉතින් හැඩතලයකට අපි ඝන වස්තුවක් කියන්නේ බෑනේ. කොහෙත්ම වෙන්න බෑ ඍජු කෝණාශ්‍රය. උත්තරේ ඝන වස්තු මේ ඝන වස්තුවක් නෑ හනේ ඝනකාභය. රුපියල් 155ක් වටිනා සෙරප්පු ජෝඩුවක් මිලදී ගෙන රුපියල් කාසියක් නෝට්ටු වලින් ගෙවිය හැකි ආකාරයක් ඔයාලට අඳින්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම පුළුවන්. ඕන එකක් පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මම කියන්නේ රුපියල් 7 එකතු වෙයි. රුපියල් 7 තිබිය යුතුයි. මේක රුපියල් කැටි කරලා තියෙන්න පුළුවන්. රුපියල් 100 රුපියල් 50 කැටි කරන්න පුළුවන්. හැබැයි රුපියල් 7 තිබිය යුතුයි. රුපියල් 50 රුපියල් 5. තවත් ඉතින් සර් 7 නැතුව හරිද? බැ මං කියන්නේ උන්නේ ඒක පේපරේ දුන්නේ ඒක ඇත්ත. අපි එහෙම යන්න ඕනේ සත දාමු. ශිෂ්‍යත් විභාගයේ සමහර තැන්වල සත් නැති උත්තර දීපු තැන් තියෙනවා. ඒක එහෙම නොවෙන්න පුළුවන්. සත දාමු. තුන වසරදී අපි සත නැතුව ඉගෙන ගත්ත ඇත්ත කතාව තුනේ පෙන්වෙන්නේ නැහැ. එහෙම නීතියක් නෙමෙයි සත ලියන්න. ඔයාලා ওই සත නොලියන්න ගත්තම සමහර අවස්ථාව සත එන අවස්ථාවල සත ලියෙන්නේ නැති වෙලා ඔය ගැටලු වෙන්න පුළුවන්. මං කියන්නේ සතත් එක්ක ලියමු. සත ලියන එක වැරදි නෙමෙයි. ලිව්වා කියලා වැරදි දාන්න බෑනේ අපිට. නොලිව්වොත් වැරදි දාන්න පුළුවන්. සමහර හරි දාන්න පුළුවන්. මං කියන්නේ සත ලියන්න. මේක තමයි පිළිතුර. මේක කෙටි කරගන්න පුළුවන්. රුපියල් ඕන නම් කෙටි කරගන්න මෙහෙම. මෙතන තිත හැබැයි තිත අනිවාර්යයි. මේක කෙටි කරගන්න ඒක ගැටලුවක් ඉන්නේ නැහැ. හැබැයි තිත අනිවාර්යයි. කෙටි කරනවා නම් 155 ඕනම් 20 2 10 6 එහෙමත් පුළුවන්. තව අඩුම කියලා නැහැ නේද? ගැටලුවක් නැහැ. 50 11 3ක් උනම් පුළුවන්. දී ඇති ද්‍රව්‍ය වල බර ඇසුරෙන් බර වැඩිම ද්‍රව්‍ය මත තියෙන සහල් නේ. සහල් සහල් ද්‍රව්‍ය ලියන්න ඕනේ සහල් කියලා. ඊට පස්සේ ඒකේ බර කොච්චර දහනවා? 5 kg. මම මේ සංකේත පාවිච්චි කරා. ඕනි නම් 5000යි ජී පුළුවන්. ඒකත් ගැටලුවක් ඉන්නේ නේ. 5000යි ජී පුළුවන්. 5000යි ජී. ඕනි නම් වාට මෙහෙම ලියන්නත් පුළුවන්. කිලෝග්‍රෑම් 5යි. එහෙමත් පුළුවන්. ගැටලුවක් නෑ ඔන එක. ලකුණු මේකට 2යි. එක කාණේ 2යි. මේකට 1යි. මේකට 1යි. පරිප්පු පැකට්ටුව සහ කිරිපිටි පැකට්ටුව එක බෑගයකට දැමුව විට පරිප්පු කිලෝ 3යි කිරිපිටි 1යි. ඒ කියන්නේ කිලෝ 4යි. 4 kg.
හතරයි කේජි. එතනට ලකුණු දෙකයි. උඩයකට එක ගන්න ලකුණු දෙකයි ලකුණු හතරක් එනවා. දැන් මෙතනට එකයි. මෙතනට එකයි මෙතනට දෙකයි මෙතනට දෙකයි ලකුණු හතර ඉන්නේ. චොක්ලට් බිස්කට් දෙක බැගින් දමා පැකට් 24ක්. එකක දෙක බැගින් පුතේ 24ක් නම් දෙවාරයක් 24 නැත්නම් 24 වරක් දෙක 48යි. 48යි. ලකුණු දෙකයි. රටාව දෙකේ රටාවක් ඉත්තා සරලයි 20 22 24 26 28. 28. 1 4 7 10 13. ලකුණු එක ගානේ දෙකක් නෑ දෙක ගානේ නේ. දෙක ගාන තියෙනවා. දෙක ගානේ හතරක් දීලා තියෙනවා. හිස් කොටුවට ගැලපෙන්නේ 81න් 31ක් 50යි. 50යි 50න් 20ක් අඩු කරාම 30යි. 50යි 50න් 20ක් අඩු කරාම 30යි. එහෙනම් ලකුණු දෙක එන්නේ මෙතන 50 මේ ඔක්කොම හරියන්න ඕන ලකුණු දෙක එන්න. සෙන්ටිමීටර 800ක් දිග ලනු කැබැල්ල මීටර වලින් ඉතා සරලයි 8යි මීටරයකට සෙන්ටිමීටර 100යි ඉතින් මේ අග බිංදුව දෙක කපලා දැමුවා හරි 8යි එක් බිංදුව 8යි කමක් නැහැ ඉතින් ඉස්සර බිංදුවක් දැම්ම එකේ අර්ථයක් නැහැ එසල් කැනක ගෙඩි 305යි කියන්නේ සර් මට 27 උත්තරේ හරියට ඇහුන්නේ නැහැ මේ තියෙන්නේ 50යි 24 නේ අහන්න ඔයා 50යි 30යි 26 පුතේ 26 28 මෙතන 13 හරිනේ මේ උත්තර ටික දාලා තියෙන්නේ එක් කැසල් කෙනක ගෙඩි 365යි තවත් කැසල් කෙනක 490යි කියන්නේ දෙකේම එහෙනම් අපිට සිද්ධ වෙනවා 395ට 365ට 365ට එකතු කරන්න 490. පහයි බිංදුව එකතුව පහයි ඊනකට 6යි 9යි එකතුව 15න් 5 එකක් එනවා මෙතනට එතන 7යි මේකත් එක 8ක් එනවා. එනං 855ක් වෙනවා එතන. ලකුණු දෙක. කටු වැඩේ කරෙන්න ඕනේ ඉච්චරයි තියෙන කතා. ඉතා සරලයි ප්‍රශ්න. පිළිවෙලට කටු වැඩ ටික කරන් ගියා නම් හරි. ඖෂධයක් ලෙස මෙන්ම ලෙස මෙම සාකේ පොතු. අපි කරපිංච කොළණි ගන්න. රණවරාකල හතවරි තෙමයි. හැබැයි පාවට්ට පොතු ගන්නවා. සමනලයාගේ ජීවන චක්‍රයේ අවස්ථාවක් නොවේ. ලකුණු එකයිද? පරිසරයට එකයි නේ. ඉස්කෙඩියා ගෙම්බගේ ජීවන චක්‍රයේ බිත්තර පිළව කීට අවස්ථාව මේක ඔක්කොම සමනලයාගේ තියෙනවා. කීට අවස්ථාව. කීටයා. දැන් පොඩි ගැටලුවක් තියෙනවා නේ. අපි එහෙම නොසලකාපු හතරෙනි උත්තරේ ගමු පොඩි ගැටලුවක් තියෙනවා එකස්සේ. හරි මේ ඉස්කෙඩියා කියන්නේ කොහොමද මෙතනට ගැලපෙන්නේ නැහැ නේ. ගෙම්බගේ නේ. දැන් කීටේ මොකද්ද? කීටේ. ඔව් දැන් පුළුවන්. ඉතින් ගැටලුවක් නැහැ නේ. වැරද්දක් නැහැ නේ. කීටේ කියලා නැහැ නේ. සමනලගේ කියන බිත්තර තියෙනවා පිළවෙක් කැඩුවක් නේ. සමනල ජීවන චක්‍රය මතක් කරා. සර් ප්‍රශ්නයකට ලබන්නේ දාලඹුව කොෂය තමයි. ඔය දෙපිලව කියන එකක් නේ. නේද? පිළව එන්නේ මොකේද? ඇස්
उत्तर तुना पीलवाकने का समय मित्र प्रश्न वरदी मे उत्तर तुने का प्रश्न वेरदूति मिला तुस्वेन जेसु तुमागे उपति समरी मे पुते जेसु तुमागे उपति समरी मुन उत्सवेद नबिनायक तुमागे उपंदिनी मिलाद उल नबिनायक तुमा इस्लाम आगमिक नायक वरिया तुमागे उपंदिनी समरी में तमाई मिलाद उत्सव क्या शिवदेवियन हा बेदनु मेकन होली के लक्की नोने शिवदेवियन हा बेदनु उत्सव आखने में शिवदेवियन हा बेदनी मुनाद शिवदेवियन हा महा महाशिवरात्रि ने महाशिवरात्रि महाशिवराध किस्ते आने आगम के का मिथन का दाल बिंदी ने हरि यह नाम पीड़ित रंग का देखो मेम हिस ऐसुम भाविता करने वृत्ति के या कौद ऐसुम करवा किमी दुम करवा ऐसुम करो मैं इधर मुस्लिम करने का अपने ऐसुम करो मैं उड़ा क्या ले इतना कैसे की इतना कावर निकलने के दिए ना माँ सूर्य नमस्कार है हिस्से पहाड़ टे यमुना अवस्था वार वार गन्ने या कहते पहले ने किलिंग हिट का अन्ना माँ देवी ने के अपने हिस्से इन्हें टे कर गाना माँ बालमु तुम्हें नहीं अवस्था अब इन मंसूरी नमस्कार के गाना को पिंतूरी इतने मिले ऐसी सर मामा पेन्ना ना द मां गुरुवार पति पेन्ना ना पुत्र आगे के मटे पेन्ना ने क्या हम पड़ी याना वगैरह लुआ मेरे के पेन्ना ना पालेनी के ने अबे अंक तूने ही सफालत है दिक्कत ने अंक तूने ही सफालत है इन अगर टा हिस्सा पहालत है अंक पहाती है ना वा हायती है ना अवस्था तू ना ही हतने अट्टा अवस्था हातर आई ना भैया ने नहीं हिस्सा पहालत नहीं है ना भैया तीन ने दाहायती है ना क्या ना अवस्था पहाई अवस्था पहाई मित्र इकाई देखाई तुनाई हतराई मित्र उड़ा अवस्था की ना पहाई अवस्था पहा का हिस्सा पहाड़ टे क्या नाम रात्रि काले पिपने माल वार गया रात्रि काले पिपने माल सुधु पाटाई इन अगर टे ये वस सुवंद बात कपूर माल वाला मालती वर्णवात उदयती इन्हें वदमाल वर्णवा तुदेट हिंदी कमाल कोई लाड दे एटेरिया मल तमाय रात्रि काले टी पिपिनी एटेरिया पाद हया कहते सकते कि हत्या या पाद गुड़ाक बहुपाद मकुलवा पाद आटक कोनुसा पाद आटक कैरपत्र पाद हया कुमिसते कैरपत्ता मैं मैस्मो कर दाहनो मेरे को बहुत वेला आउट दागाने पुते टैंकर मैस्मो
බොට්ටම් පාසි මහන්න යොදා ගන්නවා තව අවස්ථාවල යොදා ගන්නවා මේක ලේන්සුවක වටේ වාටිය වගේ අලංකාර කරගන්න බ්ලැන්කට් නැස්ම පළ ලෙස කරල් සෑදෙන ඖෂධිය පැලෑටියා කරල් 36 මොකද්ද 36 කරපොත්ත 36 මොකද්ද තුනට තුන අමු කරල් හැදෙන එක කරල් දන්නවා බෙලි ගෙඩි කරලුත් ගෙඩි එරණුත් ගෙඩිනි වෙයි තිප්පිලි කරල් තිප්පිලි කරල් තියෙන්නේ තිප්පිලි හරියට බුලත් වගේ නේ කොළ කියන්නේ පුතේ එන්න පුතේ අපෝ හයින් කියනවා ඉනකට කීප එක ඇහුන්නේ පස්සේ හරි අහන්න සොරබර වැව පිහිට ඇති දිස්ත්‍රික්කේ ඔයාලා අහලා තියෙනවා සොරබර වැව හදන්නේ බුලත යෝධයා සොරබර වැව තියෙන්නේ පුතේ මයියංගනේ මයියංගනේ අයිති වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කේට ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කේ තියෙන්නේ මේක මයියංගනේ ආසන්නේ තියෙන්නේ සොරබර වැව බුලත යෝධයා තමයි සොරබර වැව හදන්නේ පහවසර පරණ සිංහල කීම්පත හොයාගෙන පාඩමක් තියෙනවා කියවගන්න සර්වර වැය ගැන පාඩමක් තියෙනවා. පර්ණ සිංහල කියන පොත අලුත් එකනේ පර්ණේවා. හතර පහ. මොකද වෙන්නේ? යාම පිරිදක් ගන්නෙත්. මොකද්ද? බුලතා යෝධයාගේ බිරිදත් බුලතා යෝධයාගේ බිරි හදන්නේ මොකද්ද? එයා හැදුවේ බුලත යෝධයා පුතේ තමයි සොරබර වැව හදන්නේ යා තනියම හදන්නේ බිරිය එයාට කෑම ගේනවා කෑම ගේනකොට එන්නේ යන්න පොඩි ගැටලුවක් තියෙනවා කිරිපට්ටිය කියන ගමේ ඔය හුන්නස්ගිරිය පැත්තේ කිරිපට්ටිය ගම කියන එක ඔයාලා අහලා ඇති මයියංගනේ ඉඳලා හුන්නස්ගිරිය පැත්තට යද්දී තමයි පුතේ 18 වංගුව කියලා පාලම හම්බ වුණා 18 වංගුවක හම්බ වෙන්නේ 18 වංගුව ගැන අහලා තිනවනේ 18 වංගුව එතන බිරිය එයාට ඒ ගමන් මාර්ගේ ඉන්න අපහසු වෙනදා එයා පඩිපෙලක් හදනවා. ගල්තිටිය පඩිපෙලක්. පසු කාලනෝ ඒ ආපු පාර තමයි මේ 18 වංගු විතර ගත්ත කියන හැදුනා කියන කාරණයක් කියවෙනවා. ඇත්ත නැත්ත කොහොමද දන්නේ? මේ බිරිය පඩිපෙලක් හදන්නේ. මේ ගල්පඩි තියලා මෙයාත් උදව් කරනවා. මෙයා ගල් එහෙම ගෙනත් දෙනවා බිරියත් ඒ වගේ ශක්තිවන්ත කෙනෙක්. හැදුවා කියලා කියනවා මේ පඩිපෙලක්. ඒ කතාව කියනවා මේ සර්වර් වල තනියම හදන්නේ බුත යෝධය. පුළුවන් නම් පොතෙන් කියව ගන්න පහවසර පර්ණ සිංහල කියන පොත. ඉතාල වැදගත් කොටසක් ඒක ඇතුලේ තියෙනවා. බීම් බෝතලේ කහ පැති රවුමක සලකුණක් තිබෙමින් අදහස් වෙන මොකද්ද? සීනි මධ්‍යම සීනි අඩු ප්‍රමාණය පුතේ කොළ පාට සීනි වැඩි රතු පාට මෙම ඇටෝම් මගින් සිදු කරන පරීක්ෂණ සඳහා යොදාගෙන වඩා සුදුසු වන්නේ මේ අතරින් කුමන ජලයේද පුතේ ලුණු මිශ්‍ර ජලය ගත්තා කියලා මේකේ අපිට ලුණු පෙරන්න බෑ මේක ඇතුලේ. ඊනකට බොරළු මිශ්‍ර ජලය කියන එක එච්චර ගැලපෙන්නේ නෑ බැලි මිශ්‍ර ජලය ගැලපෙන්නේ නෑ වෙයි මඩ මිශ්‍ර ජලය ගත්තොත් අපිට මේ උඩින් දාන ජල සාම්පලයේ යටින් මේ පුළුන් අඟුරු මේ තියෙන එකත් එක පෙරිලා යටට වැටෙනවා. ඒතර මේක ජල පෙරණයක් අර මඩ ගතිය යම් තරමක් අඩුවේ. මඩ මිශ්‍ර ජලය වඩා සුදුසුයි මේකට. කාල නියමයක් නොමිතුව ඇහැල වල දන්නවා ඇසළ මාසයේ ජූලි මාසයේ අරලිය මලට කාල නියමයක් නැහැ. ඒතර අප්‍රේල් මාසයේ තමයි එරබුදු වෙසක් මල් වෙසක් මාසයේ නැත්නම් අරලිය. ළමුන් ක්‍රීඩා සඳහා යොදාගනු ළමුන කොළපත සකස් කිරීමට අවශ්‍ය සාක් කොටස. කොළපත පුවක් පොල් පුවක් පුවක්ස මොකද පුතේ කොළපත කියන්නේ? සල් පුවක් මොකද්ද කොළපත? පොල් මං අහන්නේ මොකද කොළපත කියන්නේ? කොළේ පුවක් ගෙඩි
සමහර ළමයි ක්‍රීඩා සඳහා කොළපත යොදා ගන්නවා කියලා කියන්නේ පුතේ පුවක් කොළේ මෙන්න මෙහෙම කොටස මම අඳින්න මේ අග්ගිස්ස කොටස ටිකක් මෙහෙම පළල් කොටසක් තියෙනවා පුවක් කොළේ ඒ පළල් කොටසෙන් පස්සේ මේක මෙහෙම චූටි ටිකක් දුර ගිහිල්ලා ඉවරලා එතනින් පස්සේ තමයි මේ පුවක් කොළාර පොල් කොළේ වගේ මෙහෙම පොල් කොළේ වගේ දිගට මේක කොළයක් තියෙන්නේ දෙන්නේ නැහැ ඒක ලස්සනට මෙහෙම පොල් කොළේ වගේ දිගටම කොළ තියෙන්නේ කොළ ඉත්ත තියෙන්නේ එතනින් පස්සේ එතකොට අර මුල් ටික මේක ටිකක් මහතයි ටිකක් මෙහෙම ගොඩක් මහතයි මේකේ උඩ ඕනනම් ඔයාලට පුළුවන් වාඩි වෙන්න මේක අර මොකද කතාව ගියා මේ කලින් සකුගේ කතාවද කොයිද අක්කර කතාව ගියා මෙන්න මෙතන වාඩි වෙන්න අහගමු මෙතන ඕන කෙනෙක්ට වාඩි වෙන්න පුළුවන් මෙතන වාඩි වුණාට පස්සේ එක්කෙනෙක් අදා යනවා පිට මෙන්න මේක තව කෙනෙක් අදා යන්න පුළුවන් පුතේ සිග්නල් අඩුයි නං චුට්ටක් නිස්සද්දව අහගෙන ඉමු එතකොට මේ මෙහෙම මේක සෙල්ලම් කරන්න පුළුවන් මේකේ වාඩි වුණාට පස්සේ මේකෙන් ඇදන් යන්න පුළුවන් පුවක් කොලේ ඒක තමයි කොළපත හැබැයි මේ කොළපත කියන්නේ ඕකනේදී කියන්නේ කොළපත සකස් කර ගැනීමට අවශ්‍ය කොටස ලබා ගන්න ක්‍රීඩා සඳහා යොදා ගන්නවා කොළපත කොළපත විදියට ගන්න දුවේ පුතේ මෙන්න මේ කොලේ මේක කපනවා මෙතනින් මේක මේක මෙතනින් කපනවා මේක මෙතනින් කපලා මේ කොටස අරන් මේක බත් උතන්න ගන්නවා බත් කොලයක් විදියට දැන් බත් කොලයක් විතර බත් උතන්න ගත්තට පස්සේ මේ මේක තමයි කොළපත කියලා කියන්නේ කොළපත ගන්න පුවක් කොලෙන් ඒක හරි ශක්තිමත් මේ මේ කොටස මෙතනින් ගානට කපලා ඉවරලා ඒක පදම් කරලා ටිකක් ගානට නමලා කෙසෙල් කොලේ බත් උතන්න ගන්න ඒ ආකාරයට ගන්න मुहुदु जले मुहुदु जले मिरिदिये गोडबिमे जले बलया मुहुदु अतुरे मगुरा हुरुल्ला हुरुल्ला मुहुदु अतुरे मगुरा මිරිදී ගොඩබිම තියෙන ජලය තමයි මිරිදී කියන්නේ මිරිදී තමයි මගුරා ඉන්නේ පර්ණ ටයර් මගින් සිදු කළ හැකි පරිසර හිතකාමී ආර්ථික වශයෙන් වැදගත් ක්‍රියාවකි ටයර් පුළුස්සා දානවා කියන්නේ පුතේ ඒකෙන් පිටවන වාතය විස වායු නේද පිච්චුනාම ඒක හරියන්නේ නැහැ රටාවකට අසුරා තැබ්බා කියලා ඒකේ වතුර පිරෙන්න පුළුවන් පස්වර්ඩ් යටකර තැබීම හරියන්නේ. හැබැයි භෝග වගාවට ටයර් පරණ ටයර් භෝග වගාවට දා ගන්න පුළුවන්. ඒකේ පස්පුරුවලා නේද? දැන් බොහෝ වෙලාවට පොඩි ගස් වටේ ටයර් එකක් දානවා. දාලා පස්පුරුවලා ලස්සනට අරකේ භෝග හදන්න පුළුවන්. ටයර් දා ගන්න පුළුවන්. මෙහි ඒ ලෙස දැක්වෙන මලේ කුමන කොටසද? ඒ කියන්නේ පුතේ මොකද්ද? පොඩි කාලේ මල ආවරණය වෙලා තිබුණු මලි මණිපත්‍ර. මණිපත්‍ර රේණු කියන්නේ මේ මේ කුඩ තියෙන එක. කීලේ කියන්නේ මේ හරි කීලේ කියන්නේ මේ යන කූර. කලංකේ කියන්නේ මේ කුඩ තියෙන එකනේ. උඩම කොටසනේ කලංකේ. ඒතර මේ රේණු කලංකේ මත පත් වෙන්න ඕනේ පරාගණීමේ. හරි. එතකොට මණිපත්‍ර තමයි මේ තියෙන්නේ. sannivedana seva sapena ayatanayak Sri Langama කියන්නේ මොකද්ද? තේරුම? Sri Lanka gamana gamana mandalaya. පැවිදි. gamana gamana mandalaya. දැවිදේ තපල් සංනිවේදන සේවා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ඒක sannivedanaye sambandhayen kriya karanawa langwima
ලංකා විදුලි බල මණ්ඩලය ලදුදේ විදුලි බල ලංකා දුම්රිය ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එහෙනම් sannivedana seva sapena ayathana අංක 2 තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව අංක 2 හරි चलने वे सुलान बलेन इंधन बलेन कांदम बलेन माश बले मेतन पुते මේ ඇටවුමේ මේක අපි කතා කරලා තියෙනවා සෙල්ලම් සමනලය මේකට කියන්නේ අපි මේ උඩ කාන්දමක් ඉල්ලලා තිනවා මේ සමනලය කඩදාසි වලින් සිහින් මදාගත්ත බර අඩුවෙකෙක් සමනලයාගේ හිස්සට උඩින් ගහලා තිනවා පොඩි ඇල්පෙනිත්තා යටින් නූලක් ගැට ගහලා දැන් මේක ගෙනියලා කාන්දමේ ඇලෙන්න ඔන්නෙ මෙන්න තියලා නතර කරනවා කාන්දමේ ඇලෙන්න ඔන්නෙ මෙන්න කියලා නතර කරන හින්දා මේ නූල යටින් ඇදලා තියෙන හින්දා මේක ගිහලා උඩ කාන්දමේ ගෑවෙන්නේ නේ කාන්දමින් බලය ඇදලා ගන්න ඉන්න මේක පහළට වැටෙන්නේ නැහැ. හැබැයි ගෑවෙන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් සියුම්ම නිරීක්ෂණය කරන්න මේ සමනය උඩ ඇලිලා නැහැ. උඩ එකේ කාන්දමේ ඇලිලා නැහැ. හැබැයි කාන්දම ආසන්නෙන් තියෙනවා. එතකොට හුලඟෙනකොට මේ සමනය කැරකෙන. එතකොට මේක චලනය වෙන්නේ කාන්දම් බලය. සමනලයා චලනය වන්නේ. බලපොඩ් ගැටලුවක් තියෙනවා. කාන්දම අපි කාන්දම 44 ආයතන 44 දෙක ආයි පුතේ කාන්දම් බලෙන් කියන එක තෝරුම් හැබැයි අර හුලඟ ඇවිල්ලා හුලඟින් තමයි අර කැරකෙන්නේ හැබැයි මේක යොදා ගන්න කාන්දම් බලේනේ මොකද මේක රඳවගෙන ඉන්නේ කාන්දම් බලේ හින්දා අපි කාන්දම් බලේ කියන එක තෝරුම් රෝගියෙකු සත්ත්වෙකු යොමු කරන්න ඕනේ කියන්න පුළුවන්ද මොකද පුතේ 47ට උත්තරේ 44 දෙක පුතේ ආවේ. තැපල්හා විදුලි සංදේශන දෙපාර්තමේන්තුව. තැවිදේ කියන්නේ. රෝගියෝ සත්ත්වයක යොමු කරන්න පුළුවන් පුතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙතට ගිහිල්ලා කියලා වැඩක් නැහැ. රෝගියෝ සත්ත්වයක පිළිබඳ. නේද? මහජන PHM මහත්තයානේ. පෞල් සෞඛ්‍ය සේවිකාව සම්බන්ධයෙන් පුතේ. පශුයි නිලධාරී. ගිහිල්ලා හරියන්නේ නැහැ. පශුයි නිලධාරී වෙත. හරි. පෞල් සෞඛ්‍ය සේවිකාව. හරි. අහමු දැන්. දැන් උත්තරේ හරි අහගමු දන්නව කට්ටිය. පෞල් සෞඛ්‍ය සේවිකාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් විහාක දෙමව්පියෝ නේද ඔය දරුවෝ හම්බෙච්ච අය අම්මලානේ ගොඩක් වෙලාවට මේ අයත් එක්ක එකතු වෙන්නේ. පෞල සම්බන්ධයෙන් පෞලේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන් ගෙදරට සමීප කෙනෙක් තමයි පෞල් සෞඛ්‍ය සේවිකාව. ට්‍රිපෝස පැකට් එක එහෙම දෙන්නේ එහෙ නේද? ඔයාලත් කන්නේ නංගිලා මල්ලගේ ට්‍රිපෝස ටික නේද? හෙද නිලධාරී පුතේ රෝහලේ ඉන්නතර සෞඛ්‍ය සම්බන්ධයෙන් හැබැයි රෝගියෝ සත්‍යයන් සම්බන්ධයෙන් නෙවෙයි. පසු වෛද්‍ය නිලධාරී වෙත තමයි යන්නේ. වෛද්‍ය නිලධාරියෙක් යා වෛද්‍යවරයෙක් හැබැයි යාගේ වෛද්‍යවරේ වෛද්‍ය වෘතිය සත්වයන්ගේ ලිඩ රෝග සම්බන්ධයෙන් යා විශේෂ කෙනෙක් යා ඒ සම්බන්ධයෙන් දන්නවා ඒ අඳුරනවා එහෙනම් පසු වෛද්‍යවරයෙක් වෙත තමයි අපි යන්නේ රෝගියෝ සත්වයෙකු යොමු කරන්න. සත්වයෙකුන් ලබා ගන්න ඖෂධයක් සුදු හඳුන් අහල ඇති හඳුන් ශාකයෙන් ගන්නේ වැල්මිත් එහෙමයි ආඩතෝඩ කියලා කියනවා අපි මොනවාද කිරියහට්ටියකුඩ මිදලා තියෙන යුදේ කියලා එකක් නේද කිරි උණු කරාම යුදේ කියලා එකක් එනවා ආන්න ඒක වේලනවා ඒක වේලුවට පස්සේ ඒකෙන් එනවා පුතේ තෙල් ආන්න ඒ තෙල් තමයි ගිතෙල් කියන්නේ එතකොට සත්වයකින් ගන්න ඖෂධයේ ගිතෙල් නේද තව තියෙනවා අපි අහලා තියෙන ගවයාගෙන්ම ගන්නව මොනවාද ගවයාගෙන් ගන්න ඖෂධයක් තව එකක් එලගදෙල් නෑ මං අහන්නේ ඒක නෙවෙයි ඖෂධයක් වෙන දෙයක්. එලඟි තෙල්. හරි ඉතින් එලඟි තෙලුයි ගිතෙලුයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ගෝරු විතර ආවද?
ගෝරෝචන අහලා නැද්ද බලන්න. අහලා නැහැ සර්. ගෝරෝචන ගන්න සර් පන්ති ඉඳන් අපිට කියලා දුන්නා. සරක් කියලා දුන්නා. ගෝරෝචන ගන්න පුතේ ගවයාගේ මොල්ලියේ. මොල්ලියේ තියෙන වර්ගයක් කියලා කියන්නේ ගෝරෝචන. දැන් කොහොම ගන්නවද දන්නේ නැහැ. ඉතින් මරණට පස්සේ ගන්නවා ඇති සමහරට නේද? මේ ගවයාගේ මොල්ලියේ තමයි ගෝරෝචන තියෙන්නේ. කෞෂිතයක් විතර ගන්නවා ගෝරෝචන. ගවයාගෙන් ගන්නෙ. ඊළඟට දැන් ඔය කස්තුරි ගන්න කස්තුරි මුවාගෙන්නේ. ඔය විදිහට ඖෂධ තියෙනවා. දැන් මීපැණි ඖෂධයක්. එතකොට මීමැස්සගේ වදෙන් ගන්න ඒ විදිහට ඖෂධ ගන්න ඒවා තියෙනවා. හරි. අපි යන් යට ප්‍රශ්නෙට. හිස කෙලින් තබාගෙන ඉදිරි හැටි එල්ලයක් කෙරෙහි දෙනෙත් විවෘතව තබා ගැනීම සිදු කරන්නේ. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේදී නැත්නම් සුවපත් වීමේ ක්‍රියාකාරකම කියන්නේ මේකෙදි හිස කෙලින් තියාගෙන ඉදිරිය ඇති එල්ලයක් කෙරෙහි දෙනෙත් විවෘතව තියාගෙන ඉන්නේ නැහැ නේ අපි. අනිවාර්යයෙන්ම අපි ඇස් දෙක පියාගෙන ඉන්නේ. සූර්ය නමස්කාර වෙලාවෙත් පුතේ අපිට එහෙම හිස කෙලින් තියාගෙන එහෙම ලම් ඉන්න බෑනේ. භාවනා කරනකොටත් පුතේ අපි ඇස් දෙක අරගෙන භාවනා කරන්නේ නැහැ. හැබැයි ජාතික ගීය ගායනා කරන විට දෙනෙත් විවෘතව හිස කෙලින් ඉදිරියේ තියෙන එල්ලේ කියන්නේ කෙලින් ඉස්සරහනේ බලන් ඉන්නේ. මෙම බඳුන තුලට දැමීමට නුසුදුසු ද්‍රව්‍ය මොනාද? අධික විකිරණ සහිත විකිරණ සහිතයි පුතේ. ඔය ෆෝන් වලින් ඉවත් කරන බැටරි තියෙන්නේ. ෆෝන් වලින් ඉවත් කරන බැටරි පරිසරයට මුහු වෙන්න හොඳම නැහැ. ඒකේ තියෙන විස ද්‍රව්‍ය ඉතා වැඩි. බැටරි වල පුතේ ඇතුලේ තියෙන වීලිකෝස වල තියෙන්නේ ඇතුලේ තියෙන දේවල් අපි සමහරට ඉතින් අල්ලනවා කඩනවා නේද? ඒවා ඉච්චර හොඳ දේවල් නෙවෙයි. විකිරණ සහිත දේවල් තියෙන්නේ වීලිකෝස මේ වගේ වල දාන්න හොඳ දේවල් නෙවෙයි. දැන් බොහෝ රටවල් වල ඉලෙක්ට්‍රික් උපද්‍රව්‍ය ඉලෙක්ට්‍රික් උපකරණ දැන් වැඩිපුර නිෂ්පාදනය වෙනවානේ. සමහරට පාවිච්චි කරපු ඉලෙක්ට්‍රික් උපකරණ අපි වගේ පොඩි පොඩි රටවල් වලට යලා එවනවා. දේවා මේ තියාගන්න තැනක් නැහැ. දැන් කම්පියුටර් එහෙම පාවිච්චි කරපුවා තමයි අපි බොහෝ වෙලාවට දැන් ওই පාවිච්චි කරපු කම්පියුටර් ගන්නවානේ. ෆෝනුත් එහෙම සමහර ඒවා අපි පාවිච්චි කරපුවා ගන්න අවස්ථා තියෙනවා. එතකොට යාලා ටික දවසක් මොකද මුදල් තියන අය ඒවා ඉවත් කරනවා. මොකද ඒ වගේ පස්සේ අපද්‍රව්‍ය ඒවා විසිකරන්න දිරාපත් වෙන්නේ නැහැ නේ පුතේ. කම්පියුටරයක් අපි හිතමු ලොකු ඩෙස්ක්ටොප් කම්පියුටරයක් ගෙනාවා. ඕක කැඩලා බිඳලා යනවා. අවසානට ඕකේ කැලිබල් ටික ඒක ඇස්සේ තියෙන දේවල් ටික දිරාපත් වෙන දේවල් නෙමෙයිනේ. ඒක මහා කුණු ගොඩක් අවසානට. ඒතල දැන් අපි හරි ආසයි වටනාකමක් තියෙන හින්දා. හැබැයි ඔය විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණවල තියෙන දේවල් පරිසරයට සුදුසු දේවල් නෙවෙයි ඉවත් කරා. විශේෂයෙන් වියලිකෝස බැටරි. මෙතන එනම් කඩදාසි වෙතනන ආහාර වියලි සාකපත්‍ර මේ සියල්ල දිරාපත් වෙනවා. හැබැයි වියලිකෝස දිරාපත් වෙන්නේ නැහැ. එනම් මේකට දාන්න සුදුසු දෙයක් නෙවෙයි. දිග් දිගට කොළ ඇති, ඒ මැදට ගැත ඇති, කන්නට රස ඇති, තෝරන්නට යහපති මොනවද පුතේ? උක් 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 හදන්නේ සීනි වලින්. නෑ සීනි හදන්නේ උප්පලි. සීනි හදන්නේ උප්පලි. සීනි එනවා. කරදමුංගි අනුවෙන් හැදින්නේ මොනවාද? කරාඹු නැටි මට මතක මේක වගේ මම මේක වෙනසක් වුණොත් කියලා දෙන්නම්. සාධික්කද කියලා පොඩි හිතේ මේකක් තියෙනවා. මොකද සාධික්කවලට නම් කිහිපයක් පාවිච්චි කරනවා කියලා මම අහලා තියෙනවා. කරාඹු නැටි චුට්ටක් කින අපි පොඩක් කොයිම් ඔහොම නිශ්ශබ්දයි. අර කරද මුංගු මේ තියෙන්නේ. මේක ඔයාලා දන්නව එනසාල් කියලා දන්නව නේද? කරද මුංගුයි එනසාලුයි දෙකම කියන්නේ එකම වර්ගයක් තමයි. මම බැලුවේ විස්තර ටිකක් ගන්න පුළුවන්ද කියලා. මේ පැය දෙකම වේගෙන්. මොකද පුතේ? සර් කරද මුංගු කියන්නේ
මේ තියෙන මුල එන අපි වල් දාන්න එන සාලනේ මේ තියෙන්නේ කරඳු මුංගල කියන පුතේ එනසා හරි මම විස්තරයක් හම්බෙච්ච ලාක දාන්න මේ මේක තමයි පිළිතුර වෙන්නේ දැන් පේන්නේ නැතුනද ආපහු පේනවද පින්තූරයක් ඉස්සලා පෙවුනන එකක් හරි එනසාල් වල පිළිතුර දැක්කනේ හරි මේ කර්දමුඟු කියලා කියන පුතේ එනසාල් පිළිතුර අංක 2 එනසාල් තරම්බුනේ නෙවෙයි එනසාල් කියලා හදාගන්න එක විශ්මිත කූඩුවක් සාදන පක්ෂියෙක් ගැන අහනවා විශ්මිත කූඩු බඩු කුරුල්ලා විශ්මිත කූඩුවක් හදන පක්ෂියෙක් මෙම සංඥාව දක්න ලැබෙන මාර්ගයක් අධිවේගී මාර්ගයක පුතේ පයින් ගමන් කරන අය කොහොමත් නෑ දුම්රිය මාර්ගයකත් හරහා පයින් ගමන් කරන්න දෙන්නේ නෑ අඩිපාරක මේ විදිය මාර්ග සලකුණ හැබැයි මහා මාර්ගයක නේද ළමින් පාර මාරු වෙන ස්ථානයේ ඉදිරියෙන් අංක 3 මහා මාර්ගයක තමයි තියෙන්නේ අංක 3 ඉරි පැකට්ුවා මිලදී ගැනීමේදී වඩා සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂයෙන් කල්ලිකුත් වීමේදී අපිට කාණ්ඩාංගයේ වැදගත් කාණ්ඩාංගයේ වැදගත් වෙන්නේ මෙහෙම එකක් තියෙනවා කිරි නිස්පාදිත ආශ්‍රිතව කර්මාන්තවලදී පුතේ ඔය ගේ නිස්පාදන ආහාරයට ගත්තම අපිට පොඩ්ඩක් හානිදායක දේවල් වෙන්න පුළුවන්. අපිට මේ කිරි නිස්පාදනයක අපිට යෝගට් එකක් කියලා. යෝගට් නිස්පාදන ආයතනය යෝගට් හදන්නේ පුතේ එක යෝගට් එක හදන්නේ නෑනේ. සමහරවිට යෝගට් හදනකොට යෝගට් ලක්ෂයක්වත් එකපාර හදනවා. ඒකට අවශ්‍ය කිරි ප්‍රමාණය අවශ්‍ය දේවල් ටික එකට සංයෝජනය කරලා එක ප්‍රමාණයට ලොකු විශාල ප්‍රමාණයක් හදනවා. ඒ හදන ප්‍රමාණය පුතේ ඒකේ සාම්පල් කිහිපයක් යාලා ෆ්‍රිජ්ජර දිලා තියාගන්න. يعني යාලා වෙළඳපොළට නිකුත් කරනවා නම් ඒ යෝගට් එකෙන් ඒකේ සාම්පල් කිහිපයක් යාලා ගාව තියාගන්න. හදිස්සියවත් يعني ඒ අදාළ කල්ලිකුත් වීමේ කාලය වෙනකන් තියාගන්න. හදිස්සියවත් එයාලට ගැටලුවක් ආවොත් මෙන්න මේ යෝගට් එක ආහාරයට අරගෙන මොකක් හරි හානියක් වුණා කියලා කවුරු හරි පැමිණිලා දැම්මොත් ඒකේ තියෙනවා කාණ්ඩාංකයක්. ඒ කාණ්ඩාංගයට අදාළ හොයන යෝගට් එක ඔයල වැලුවට සාමෙන්නේ මේ කාණ්ඩී යෝගට් එක. ආන්නේ යෝගට් එක පරීක්ෂා කරන්න පුළුවන්. ඒකේ මොන හරි විස දේවල් තියෙනවද කියලා. විශේෂයෙන් දැන් ඔයාලගේ ඔය උදේ කෑම දෙනවනම් ඉස්කෝලේ සමහර අවස්ථාවල ඇවිල්ලා කෑම පිගන් කිහිපයක් ඔෆිස් එකෙන් අරන් යනවා දැකලා තියෙනවද? ඔයාලට කෑම දෙන ඒවා චෙක් කරද්දී සමහර ඇවිල්ලා සාම්පල් එකක් චෙක් කරනවනේ. එහෙම දැකලා නැද්ද? එහෙම ගෙනියනවා සමහර අවස්ථාවල. නේද? ඒ ඒ ඒ විදිහට තමයි කා ඒ දා වියපු කෑම එකෙන් කොටසක් අයින් කරලා තිබ්බා. හැබැයි ඒක නම් ගොඩක් වෙලාවක් තියන්නේ නෑ. අර කිරි නිෂ්පාදන වල එහෙම කාණ්ඩාංක භාවිතා වෙන්නේ වැඩිපුර ඒ වගේ දේවල්. ඒතර කාණ්ඩාංකෙන් අඳුර ගන්න පුළුවන් මොන කාණ්ඩේ කවද නිෂ්පාදනය කරපු ඒ වෙනම කාණ්ඩේ කියලා තියෙනවා. ඒ විස්තර අදාළ ආයතන වල තියාගෙන ඉන්නවා. ඒ කාණ්ඩේ සම්බන්ධයෙන් විස්තර. වෙනද නාමයේ පුතේ එච්චර වැදගත් වෙන්නේ නෑ. වෙනදාම ඉතා වැදගත් ඉතින් අර සමහර ආයතන වල වෙනද නාමයක් එක්ක ගත්තම අපි යෝගට් එකක් ගත්තම පොඩ බලනවනේ. පැල්ලත් එකක්ද ලකි එකේද නැත්නම් මොකේද මොකද්ද ආයතනය කියලා නිකන් බලනවනේ අපි. ද සමහර ආයතන වල අපි දන්නවා යෝගට් එක හොඳයි වෙන නාමයක් එක. හැබැයි වඩා සරිගිරිමත් වෙන මොන කරන්නත් කල්ලික තියෙන දින පුතේ. මොකද මාසයක් විතර යෝගට් එක තියාගන්න පුළුවන් කිරි පැකට්ුවා. යෝග මම යෝගට් උදාහරණයක් ආවට කිරි පැකට්ුවා මේකේ තියෙන. කිරි පැකට්ුවා වැඩි කල් බෑ. කිරි පැකට් නම් සාමාන්‍යයෙන් තියන කාලයක් මාසයකට වැඩි තියෙනවා. හැබැයි ලොකු කාලයක් බෑ විශේෂයෙන් කල්ලික තියෙන්නේ. මිලත් වැදගත් මේව අනිත්‍ය වැදගත්. හැබැයි ඉතා වැදගත් කල්ලික තියෙන්නේ දින. ශාක වර්ධනයේට බාධා වන පරිදි තම නිවහන තනාගන්නේ මීමන්ස පුතේ ශාක වර්ධනයේට බාධාවක් නැහැ කොයි හරි බොහෝ වෙලාවට අතුවල නෙමෙයි උ අර ගල් වල ඇතුලේ ශාක බෙනවලනේ හදන්නේ දිනිය කොළ ටික එකතු කරාම ශාක වර්ධනයේ බාල වෙනවා කුඹල ගෙවල් ඇතුලේ මකුලුවා ශාක වලට වර්ධනයේට ලොකු බලපෑමක් නැහැ උත්තරේ දිනිය තනි පෙත්තක මලක් සහිත ජලාශිත ශාකයකි වැටකෙය පෙති ගොඩක් තියෙනවා
සර් ජලාසිති කියනකොට වැට ගියා ගන්න බෑ නේද තිබු ගන්න බෑ ගහල කොහිලා නේද අපිට ගන්න වෙන්නේ කොහිලා තමයි ගහල කොහිලා සර් ගහල තනි පෙත්තක්ද වැටකෙය ගන්නත් බෑ වැටකෙය ගන්න බෑ පුතේ වැටකෙය ලස්සන සුදු පාට මලක් තියෙන්නේ වැටකෙය මල් හරි අමාරු ඔය එක තමයි දිගටම තියෙන මල මේ මලේ පෙති ගොඩක් තියෙනවා තෙබු මල කොහොමද මෙතනට දාලා එකක් නෙවෙයි ගහල හෝ කොහිල කොහිල මල තනි පෙත්ත කොහිල කූරක් වෙන්නේ නේද माल देखा बाल मुको कल बोलने तुम मेहती है गहल शाके तुरे मे गहल शाके माल मेहती है एक पेतक मलक सहित काोरम कोहिल मल मेहती कोहिल शाके कोहिल मल अब कोहिल ना विशेष गेदरहदाने वतर गलाकनी मेके पेतक मेहती कोहिल मल एक पेतन देख मेट आकार मल देखा तन पेती है उत्तर तोरा जल आश्रित कारण कोहिल तोरा अंक हतर तम दी कथा कर मट कल नी बोहो मगे ताट कल है करुणाव दयाव आदरे पिरुनु हिता कैती ओहु मगे लोके वीरयाय ओबत ओबगे लोके वीरयागेन संधान करमीन मगे लोके वीरयान मातृकाव पिलिबंद वाक्य तुना एतोट कियला ने दैन मे कियन लमया मे कियन केनागे लोके वीरया तमाई ताता करुणाव दयाव आदरे पिरुनु हिता कैती ओहु मगे लोके वीरया किला केन एतोट ओबत ओबगे लोके वीरयागेन संधान करमीन वचन पहाक नोअर वचन पहाकोनी उक्ताख्यात पद संबंधे निवरदि विनोनी अक्षर विन्यास निवरदि विनोनी सह ओयालियन वाक्यतुलेगे लोके वीरयागन संधान विन्न එනම් පොඩි විස්තරයක් එක බොහෝ වෙලාවට මගේ ලෝකේ වීරයාගේ නම කෙලින්ම ලියලා දාන්න එපා. එයා මෙන්න මේ හේතුවින්ද මගේ ලෝකේ වීරයා වෙන්නේ මෙන්න මෙයා කියලා ලියලා උතර එයා මගේ ලෝකේ වීරයා වෙන්න හේතු දෙක තුනක් ඉදිරිපත් කරා නම් හරි. අපි රචනාව වෙනද වගේම WhatsApp එකෙන් බලන්නේ. ඔයාලා WhatsApp එක රචනාව මම WhatsApp එකට රචනාව දැම්මා. හරි. රචනාව පුතේ දාන්න ඕනි WhatsApp එක තාම ලොක් කරලා තියෙන්නේ. रचना